අර දේශපාලන පිංගෝත්‍රයක් ඉන්නවා විමල් වීරවංශ කියලා. දේශපාලන පිංගෝත්‍රයක්. දැන් ඌ අපි ඊයේ ගිය ඉරිදා අපි මාධ්‍යමුවත් කියලා කතා කරුවාම ඒකට කොන්ත්‍රාත්තු අරගෙන ඇවිල්ලා තියෙන මේ පිංගෝත්‍රය කතා කරන්න. දේශපාලන නිගණ්ඨයෝ කියලා කියන්නේ ඒ වගේ පිංගෝත්‍රයෝට තමයි. දැන් මේ නිගණ්ඨයා කියනවා අසත්සාලිය වහම අත්තරගල ගණ්ඩුළු මොන රෙද්දකටද? ඌ මාත් එක්ක ආව විවාදයකට. එතනදි කාලා ගියා දෙරණේ ඇවිල්ලා. දැන් මේ පිංගෝත්‍රය කියනවා අන්තවාදීන්ට උඩගෙඩි දෙන දේශපාලෝ මුං අතන ගන්න මේ පොලිසියට බැරි වෙලා තියෙනවලු. කියන්නේ මෑ දැන් ගර්ජනය කරන්න කාටද? පොලිස්පතිටයි CID කින් ලොක්කොන්ට කියනවා තමුසෙලා මේක කරන්නේ නැහැ කියලා. මේ වගේ කතාවක් කියනකොට කියන්න පුළුවන් කාටද? පිරිසිදු චරිතයක් කිව්වනම් පොලිස්පතිතුමා හාන්න පුළුවන්. මේක ඇත්ත වෙන්න පුළුවන් කියලා. ඔබ පිංගෝතරෙක් විතරක් නෙමෙයි. මේ රටේ මංකොල්ල කාපු එකෙක්. බැංකු කඩපු එකෙක්. ඩෙන්ටි කාඩ් හොරගම් කරපු එකෙක්. මේ රටේ තියෙන තිරිසන වැඩ ඔක්කොම කරපු එකෙක් තමයි ඒ චරිතය තමයි මේ පිංගෝතර විමල් වීරවංශ කියන්නේ. මේ පිංගෝතරය කොහොමද දේශපාලනයට ආවේ? 1997 මේ නගර සභාවට මම පත් වෙනකොට මාත් එක්ක පැමිණුවේ වෙන කවුරුවත් නෙමෙයි විමල් වීරවංශ මැතිතුමා. මෙයා කොළඹ මහනගර සභාවට ඇවිල්ලා තියෙනවා. කොළඹ මහනගර සභාවත් ඇඳුම් ඔක්කොම පාර්ලිමේන්තුව වගේම තමයි. ඒක හිටපු නායකයෝ ඔක්කොම මේ රටේ නායකයෝ ඔක්කොම වගේ හිටියා. ඒ කොළඹ මහනගර සභාවයි. ඒ වගේ උත්තරීත සභාවක්. ඒ සභාවට මුව ඇවිල්ලා තිබුණා ෂර්ට් එකක් ගාගෙන. කොළඹ මහනගර සභාව ඇතුළට මුව ගත්තේ නැහැ. සභාවට යන්න දුන්නේ නැහැ. පස්සේ මම එක්කන් ගිහිලා මුව ඇඳෙව්වා. මුගේ ෂර්ට් එක මම නැෂනල් එකක් බවට පරිවර්තනය කරලා තමයි මම මෙයාව චේම්බර් එක ඇතුළට ගත්තේ. එහෙම වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි මේ නිගඩයා. දැන් මෙයාව ගිනියලා අන්දලා කවුන්සිල් එක ඇතුළට ගිනියලා දැන් මෙයා එළියට ඇවිල්ලා තමයි දැන් මෙයාගේ සෙල්ලම් ඔක්කොම දැන් පාර්ලිමේන්තුවේ පෙන්නන්නේ. मेरे जीवित मेरा तनियम पक्ष तरंग कर मिथन कैगा 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 कुंदेसी दाण मेरे कुंदेसी कौर धनने मतकनी उलांट अंतवादी ट्रस्टवादी मुस्लिम कांग्रेस उन्नतारी एसीएमसी रिशार्ड पक्ष किसी मे गाने तुने कैगा बेरिया भाई तुने गंडवे රිෂාඩ් වේ හකීම් වේ හම්බුනේ මගේ මිත්‍රයා ටිරානාලස්ගේ ගෙදර නේද? ඒ හම්බ වෙලා මොකද ජනාධිපතිතුමා කිව්වේ? රවුෆ් හකීම්ට. ඔයා එන්න එපා. වාටයි වාගේ පක්ෂරේ ගහනවා අපේ උන්. හැබැයි මට තුනින් දෙකක් තෝනේ. ඒකට වයි රිෂාඩ් වෙන්නේ නැතුව ඕගලන් ඔක්කොමලා යවන්න කියලා කිව්වා. ඒක අරගෙන තමයි තුනින් දෙක ගත්තේ 20 වෙනි සංශෝධනයේ පාස් කරගන්න. ඔය පැත්තෙන් ඒගොල්ලොම යවපු අර ඩයනගමගේ පව්. ඩයනගමගේ වේලසෙනිම සූදානම් කරලා තමයි සජිත්ට දුන්නේ. ඒ වගේ තව ෆොන්සේකා කෙනෙකුත් ඉන්නවා. ෆොන්සේකායි ඩයනයි තමයි සජිත්ට දාපු ඩීල් එක. මේගොල්ලෝ දෙන්න තමයි ඩීල් එක දාලා UNP එක කඩලා එන්න එළියට ආවම සලකන්නන් කියලා භාගයක් සැලකුවා. ඉතුරු භාගය ගන්න තමයි පොන්සේකා මාත්‍යා දනිසෙන් ඉන්නව බැසිල්ගේ කාමරේ. ඒක අපි දන්නවා. මේක තමයි ඇත්ත කතාව. දැන් ඕක වුණා. ඩයන වැඩේ දීලා ගියා. දැන් ඩයන ගංජා ඉදවන්න යන්නේ. ඒක තමයි නීති කරන්න ඕනේ කියලා කියන්නේ ඩයන. ඩයන ගංජා බිස්නස් එකට බයින්ට යන්නේ දැන්. विमल
අර දේශපාල බිංගෝත්‍රය කියනවා ඉරේ ඉන්නවනම් ඔක්කොම අද එළියේ ඉන්නවලු දැන් ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි මාස දෙකයි තමුන්නාසලගේ ජනාධිපතිතුමාට කියලා අසත්‍යය අතනෝ ගන්නකො විමල්ට අභියෝගයක් අසත්‍යයෙන් පුළුවන් නම් කරන්න අර ඩිනාරණ තිරානලස් මහත්මයාගේ තාත්තගේ දානෙට ගිහිල්ලා එනකොට ආරක්ෂක ලේකම්ට කතා කරලා ආණ්ඩුකාරවරු සියලු දෙනාට දීපිච්ච ආරක්ෂාව අසත්‍ය විතර කරන්න දැම්මා මේ වගේ පිංගෝත්‍ර වැඩ තමයි මු කරන්නේ පිංගෝත්‍රයනේ මෙයා කරමු දේශපාලනයල කරමු පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කරමු පළවෙනි වැඩේ මොකද අර සජාත් මෞසුම්ගේ දෙෆෝන් කම්පැනිට ගිහිල්ලා ෆෝන් එකක් මට ඕනේ කියලා කිව්වම එයා පෙන්වලා දෙනවා ලාබෙට තියෙන ෆෝන් ටික මු ඒ ඔක්කොම අතහැරලා 1,10,000ක ෆෝන් එක තමයි කියලා ගත්තේ ඒගොල්ලන්ට මුකුත් කරගන්න බැරුණා මු ෆෝන් එක අරන් ගියා ඒ එදා ඉඳලා තමයි මුළු රටේම පත්තරවලයි ටීවී වලයි ගහන්නේ මූට ෆෝන් නරකම් කරපාපු මේ කියලා විමල් වීරන්සේගේ කාටුන් අන්දනකොට එයාගේ මූණ විතරක් දාන්නේ නැහෙනේ මොබයිල් ෆෝන් එකක් දානවා එයි අර සජාත් මෞසුම්ගේ දෙවෆෝන් කම්පැනිට ගිහිල්ලා ගත්තෙමු 1,10,000ක ෆෝන් එකක් පගාවක් එදා ඉතින් ඒක තමයි ඒක කාටුන් එක ඊට පස්සේ බලුවාම පාස්පෝර්ට් දෙකයි ඐඩී කාඩ් දෙකයි බර්ත් සර්ටිෆිකේට් දෙකයි මේ ඔක්කොම දෙක දෙක මුගේ පවුලේ උන්ට හරිම ආසයි දෙක දෙක එම දෙම දෙක දෙක ආසයි ඉතින් නෝනා දෙකයි මාත්‍යා දෙකයි ඔක්කොම දෙක 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 යන්නේ දැන් මොකද වුනේ ඊට පස්සේ පවුර අයින්සක කොල්ලෙක්ට වයග්‍රා දීලා මරලා ඒකත් කේස් එකක් වුණා පක්ෂේ ඉන්න ඔක්කොටම වාහන ටිකක් දීලා ඔක්කොම ඉරේ ගිලා ආපුන් ටික විමල් උන්නෑගේ පක්ෂේ ඔක්කොම ඉරේ ගිලා ආපුන් ටික තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒක විතරක්ද සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ කියුවා ලයිස්තුවක් ඇමති කාලේ ඔක්කොම ගෙවල් ටික දුන්නේ පවුලේ උන්ට කියලා ඉතින් මේ වගේ හොරෙක් අසත්‍යාලිය අතර ගන්න කිව්වාම පොලිස්පති කරයිද පොලිස්පති බලනවානේ කියන මිනිහා කවුද අසත් වගේම එක්කෙනෙක් කිව්වනම් කමක් නැහැ මේක හොරෙක් නේ කියන්නේ පට්ටබල් හොරෙක් නේ ඈ නැත්තම් ඔය මූණ එමම තියාගෙන ඉන්න මූට කොච්චර වීදම් යනවද ඒ කාලේ ඉඳලම කොච්චර වීදම් කරලා කොහමද සල්ලි කොහෙන්ද සල්ලි අම්මු කෙරුවාද බිස්නස් එකක් කෙරුවාද නෑ කරපු දෙයක් නෑ කෙරුවේ හොරගම වංචාව දූෂණේ අමාත්‍යංශය දුන්නම ඒකත් හොරගම් කරන එකයි කෙරුවේ ඉතින් මේ මිනිසු තමයි අපිට අන්තවාදී ත්‍රස්තවාදී අනේ මාත්‍යෝ එයා කියනවා ජනාධිපති කොමිෂමෙන් මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරනේ ජනාධිපති කොමිෂම ඔප්පු වෙලා තියෙනවා නම් ගිහලා ජනාධිපතිතුමාට ගිහලා අසත් අතනට ගන්නකෝ මේ රටේ මිනිසු කියයි අසත් කවුද කියලා අසත් අන්තවාදියෙක් නෙවෙයි අසත් පාරම්පරික මුස්ලිම් කෙනෙක් අසත්ට ඉතිහාසයක් තියෙනවා එකපාරක් ඕගලගේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා එයා ඒකත් කියනවා ඉන්දියාව ගිහිල්ලා ප්‍රකාශ කරලා ඇවිල්ලා අතනට ගිහිල්ලා එෆිඩේවිට් දීලා වල් උඹ වගේ ඉංගන්නෙක් නෙවෙයි අසත් එෆිඩේවිට් එකක් දීලා එන්න එළියට මම එෆිඩේවිට් දෙන්න උමනාවක් නැහැ මට ගෙනාව එෆිඩේවිට් දායක් මං දායම ඉරලා දැම්මා ඒක දැනුත් ඉන්නවා සලේ මාත්‍යා ගිලා ආගණ්ඩයි තියෙන විමල් විරංස අසත්‍යාලිය අතර ගත්ත ඇටි අසත්‍යාලිය නිදාස් කරපු ඇටි තමුසේ වත්තර කර ගත්ත දෙට දවසේ ගත්ත නේද කීප වතාවක් එක රටක මිනිහෙක් කතා කරුවාද අසත්‍ව ගත්ත විතරයි ලෝකෙම කතා කරන්න ගත්තා ජාත්‍යන්තර සියලුම නායකයෝ කතා කරන්න ගත්තා කැනඩාවේ අගමැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා මං වෙනුවෙන් ප්‍රකාශ කරුවා ඒකයි අසත් කියන චරිතය පට්ටපල් හොරෙක් නෙවෙයි තමුන්නාන්සේට පුළුවන් කතා කරන්න අසාට ඇඟිල්ල දික් කරලා වැරදි කියන්න බෑ ඒක හොයන්න මහින්ද රාජපක්ෂ මහසයා 18 අවුරුදු මාස 18ක් දාලා තිබුණා සිගි ඇඩියකින් අසාත්ගේ කොළඹ නගර සභාවේ තියෙනවා නියෝජ්‍ය නගරාධිපති කාලේ මොනාරි තියෙනවා හොයාගෙන වරෙන් කියලා හම්බුනේ නෑ මොකුත් මින් ඉස්සරහටත් හම්බු වෙන්නේ නෑ ඒක තමයි අපේ චරිතය ඔබේ චරිතය දන්නව මිනිස්සු එක්කෝ ටෙලිෆෝන් එකෙන් පටන් අරගෙන ගෙවල් වලින් අවසන් කරලා අද තමුන් ජීවත් වෙන ජීවිත වටාව සම්පූර්ණයෙන්ම හොරගම් කරපු සල්ලි කියන එක මුළු රටේම ජනතාව දන්නවා ඒ නිසා
විමල් වීරවංශ මහත්මයා වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්නේ පා කියලා කියනවා. ඊට පස්සේ අහනවා මේ මරණයක් උස්සගෙන මුන් දේශපාලනය කරනවා. යකෝ අපි දේශපාලනය කරනවා නෙවෙයි. තොපිලා තමයි මේක දේශපාලනය කරලා තින්නේ මරණය. මරණය කියලා කියන්නේ අර ස්වාමීන් වහන්සේලා කියනවා මරණයක් කියලා කියන්නේ මිනිහෙක්ගේ අන්තිම දේ. ඒකට ගරු කිරීමක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඒකවත් දන්නේ නැති දාමක් ජම්මයක් දන්නේ නැති එකෙක් තමයි බෙරියන් දෙන්නේ ඇවිල්ලා මාදී. දැනගන්න ඕනේ බෞද්ධ ජනතාව මේ රටේ 98%ක් මිනිස්සු ආදරය කරන ජාතියක්. මිනිස්සු ටික ආදරෙන් ජීවත් වෙන ජාතියක්. දැන් අපි බලන්න මේ දෙපැත්තෙම දෙක සිංහල මිනිස්සු. කොයිතරම් ආදරෙන් ඉන්නවද? කවුරුරි ආවනම් ඒගොල්ලන් කතා කරන හිටිය ආලා මේ මිනිස්සු ඇවිල්ලා අපිට කියනවා ඇයි සර් අර සිංහල මිනිහා මෙච්චර වාගෙන කියන්නේ කියලා. ඒක තමයි ආදර දයාව කරුණාව. මේව නැති තිරසනුන් තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඇත්ත තමයි. ඉරේ ඉන්න උනේ උන් එළිය ඉඳගෙන කතා කරනවා. දැන් උදයන්ගේ වීරතුංග බලන්නකෝ. ආ අර ශ්‍රී ලංකා න්‍යාලයන්ස් එකේ මසින ඉන්නකොට බදාගෙන ඉඳුවා වගේ යුක්‍රේන් එකේ කෙල්ලෝ ටික බදාගෙන ඉන්නවා උදයන්ගේ වීරතුංග. මෙයා කොරෝනා ටූරිසම් කරනවා. කොරෝනා කොවිඩ් පොසිටිව් ටූරිසම් කරනවා. ඒක තමයි අපි දන්නේ. දැන් මෙයා කියනවා 99 ලක්ෂයක් ඡන්ද දුන්නේ මුස්ලිම් ජාතිය විනාශ කරන්නලු. පල්ලි වාණ්ඩලු, මදරසා වාණ්ඩලු, ඇඳුම් මාරු කරන්නලු, ඇඳුම් නවත්තන්නලු. අනේ මේ අවුරුදු එකමාර අවුරුදුයි මාස දෙකක් ආණ්ඩු වෙන්නේ විමල් වීරවංශේ බැරි වෙලා තියෙනවද මේවා? ඇයි තමුන්නාන්සේ ජනාධිපතිතුමාට දොස් කියන්නේ? තමුන්නාන්සේලා කිව්වේ මේ මරණය කියලා කියන්නේ සයන්ස් එකක් ජනාධිපතිතුමා කිව්වේ. ජාතියකට පාර දෙනවා නෙවෙයි මේකේ වෛද්‍යවරු සහ කමිටුවල දාපු නිර්දේශ ආවන අනිවාර්යෙන්ම භූමි දාණය කරන්න දෙනවා කියලා කිව්වා. ඒකට තමයි ඔයගොල්ලන් පත් කරුවේ 11 දෙනෙක් වෛරොලොජිස්ලා මයික්‍රෝබයොලොජිස්ලා දැම්මම ඒකලා දුන්න වார்த்தාව ප්‍රශ්නයක් නෑ කියලා. GMO එක දුන්න වார்த்தාවක් ප්‍රශ්නයක් නෑ කියලා. ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් දුන්න ප්‍රශ්නයක් නෑ කියලා. මානව හිමිකම් කොමිෂන් එක දුන්න ප්‍රශ්නයක් නෑ කියලා. Human Rights International දුන්න ප්‍රශ්නයක් නෑ කියලා. Amnesty International දුන්න ප්‍රශ්නයක් නෑ කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය දුන්න ප්‍රශ්නයක් නෑ කියලා. WHO එක කියලා ප්‍රශ්නයක් නෑ කියලා. අද අන්තිමට මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැති ඇටියට කියනවා මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. මම WHO මොකද කියන්නේ? එතන මම ඉන්නවා. මේ රටේ මේ ආණ්ඩුව හැමදේම WHO එකේ අනේක මේ භූමි දාන විතරක් මුස්ලිම් ජනතාවගෙන් පලිගන්න කරගෙන යනවා කියන එක කවුරුද දන්නවද? මීට වැඩිය සයන්ටිස්ට්ලා නැහැ. මලික් වීරිස්ට වඩා සයන්ටිස්ට් කෙනෙක් මේ රටේ නැහැ. පබා පලියවර්ධන වගේ ප්‍රොෆෙසර් කෙනෙක් මේ පල්ලි නැහැ. ජෙනිෆර් පෙරේරා මාත්මියට තමයි දැන් පාර ගන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා සල්ලි අරගෙන කෙරුවයි කියලා. මේම අභූත චෝදනා කරන්න එපා. ආගමේ ඉන්න කට්ටිය දැනගන්න ඕනේ. අපි ආගමට ගරු කිරීමක් තියෙනුනේ. මිනිස්සු ඕගංව බල්ලා තමයි ගන්නේ ආදර්ශ. ස්වාමීන් වහන්සේ මේම ඇසිරිනවා. මෙයා තමයි අපේ නියමම ස්වාමීන් වහන්සේ කියලා ගන්නෙ. ඕගලම්ම මේම ඇසුරුනොත් පාරේ ඇවිල්ලා ප්‍රොටෙස්ට් කරගෙන භූමි දානය කරන්න දෙන්නේ නැහැ කියලා. මොකද්ද? කවුද මේ මිනිස්සු ටික? කවුද මේ ස්වාමීන් වහන්සේලාගේ ෆොටෝ ටික අරන් බැලුවා නම් පේනවනේ කවුද කියලා? අපි කියන්න ඕනේ නැහැ. ඒක බෞද්ධ ජනතාව අපිට කතා කරලා කියන මේගොල්ලන් මේම තමයි මේගොල්ලන් කොන්තරත් උරත කරන්නේ. ලොක්ක කියලා තමයි මේගොල්ලන් එන්නේ කියලා කියනවා. දැන් මේක කවුද කරන්නේ? එක්කෝ ඒ ස්වාමීන් වහන්සේ සෙට් එක බයිනවා. එහෙම නැත්නම් CTJ කාර බස් එනවා. CTJ කියලා කියන්නේ තාණ්ඩුව, ආණ්ඩුව කියන්නේ CTJ. මේ ස්වාමීන් වහන්සේලා ආණ්ඩුව ඔක්කොම කලවෙම තමයි මේ වැඩේ කරන්නේ. අරියට තීන්දුවක් එන වෙලාවට CTJ කාර්යාව බස් එනවා පාරට. දැන් ඒක තමයි මේ පාරත් අපි කිව්වේ. මේ හැමදාම උද්ඝෝෂණ කරන්න එපා කියලා ප්‍රකාශ කරපු කෙනා මම දන්තවාදී. ඇයි අපි එපා කිව්වේ? මේ රට තුල ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මගේ රටේ ඉන්න මගේ මුස්ලිම් යාළුවා මිත්‍රව කතා කරලා කියනවා මේක කොහොමරි කර ගන්න ඕනේ අපිට. අපිට තෝනේ ඒක. අපි ජනාධිපතිතුමා ගැන පුදුම විශ්වාසයක් තියාගෙන හිටියා. එතුමා කියපු ඒ ප්‍රකාශය මේක සයන්ස්. මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේක මට වார்த்தාවක් ලැබෙනවා නම් මේක කරන්න පුළුවන් කියලා මම එතකොට මේක කරනවා කියලා කියනවා. සබි බගපත්තු ඉල්ලන ජනාධිපතිතුමාගේ. මේ කට්ටිය පිංගෝතර නිගටිව ඉන්නවා ඕක පක්ෂය ඇතුලේ. ඒගොල්ලන්ගේ කතාව නෙමෙයි මෙතන උමනා වෙන්නේ. මේ රටේ ජනතාවට උමනා වෙන්නේ සියලුම ජාතීන් එකට තියාගෙන යන්න පුළුවන් වාතාවරණයක් හදන්න. ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට අලුත් වෙන්න පුළුවන්, දේශපාලනයට අලුත් වෙන්න පුළුවන්. ඔබතුමාට ගමනක් යන්න ඕනේ නම්
මේ පිංගෝතරව ගැන හිතන්න එපා. මේ මේ නිගටිව ගැන හිතන්න එපා. හිතන්න රට ගැන. රටේ ජාතිය මේ සියලු දෙනාව එක්කව කරගන්න පුළුවන් වාතාවරණයක් අපි හදමු. ඒ හදලා ජාතියින් දුල සමගිය හදලා මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක්. ඔබතුමාගේ ඒ චින්තනය ඔබතුමාගේ වැඩපිළිවෙල අපි අගය කරනවා. මේ රට තුල අපිට ඕමනා කෑම ටික අදා ගන්න පුළුවන් නම් අපිට මේ රටේ අපේ එළවලු ටික අදා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි රට අපිට ඉම්පෝට් කරන එක නතර කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒ ඔක්කොම වැඩපිළිවෙලක් තියෙනවනේ. කොහොමද මේක කරන්නේ? අපිට මේ සර්ප්ලස් එනකම්ම අපි අර ඉම්පෝට් එක නතර කරන්න නරකයි. අපිට ඕමනා දේ අපි කරන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමාටත් අපි කියනවා මේ වගේ මිනිසුන්ගේ අදහස් අරගෙන විනාශ කරගන්න නැතුව තුනෙන් දෙක බලයක් හම්බ වෙච්ච ජනාධිපතිවරයෙක් දෙවනි චන්ද්‍රිකා කුමාරතුමාට පස්සේ මේ වගේ අවස්ථාවක මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොඳ වැඩිවල. දැන් එයා කියන්නේ මොකද? සාරාන් කෙනෙක් බී කරන්න යනවා. දැන් මෙයායි මේ පිංගෝතරයි චන්නපෙරරයි කියන දෙකම එකයි. එයාත් කියන්නේ බුඩියක් අරගෙන බයොලොජිකල් වෙපණයක් කරමු කියලා. දැන් මෙයා කියනවා සාරාන්ව කියනවා. මේ අපි ආන්නම් මේ සාරාන් වල නිර්මාණය කරුවේ කවුද? කේලියගෙන් ගිහිල්ලා විමල් ආණ්ඩකෝ. ඩිබේට් එකේ විමල් වීරවංශ බලලා නැතුව ඇති කේලිය කියනවා. සාරාන්ට සල්ලි දුන්නේ අපි. පොට්ටු අම්මන්ට සල්ලි දුන්නේ අපි කියලා. එතකොට මේකෙන් තේරෙනවා අපි නිර්මාණ කරපු සාරාන් කෙනෙක් නැහැ. අපි දන්න ඉතිහාසය අරන් බැලුවා නම් තස්තවාදීන්ද අන්තවාදීන්ද බෝම්බ කරුවන්ද? ඒකේ නායකත්වය ගන්න එක මැරෙන්නේ නැහැ. ඌව කවුරුරි මරනවා මිසක්. හැබැයි මෙතනදී නායකයා මරනවා කියලා කිව්වකොට මේකේ පිටිපස්සේ කවුද ඉන්නේ, කොයි රටද ඉන්නේ කියලා කාඩිනල්තුමා කිව්වනේ. ඒක කාඩිනල්තුමා කියපු දෙයක්. කවුද මේ රට, කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ කියලා කාඩිනල්තුමා දන්නවා කියලා කිව්වා. දැන් අපි නම් ජනාධිපති කොමිෂමට මේ පිංගෝත්‍රයක් කියන්නේ ඉසර මුලින්ම ගියේ මිනිහා මම. ඔක්කොටම ඉස්සර දෙනා. අර පෝට්ටුවට කඩේ ගිය පාලිත සිරිවර්ධනගේ කසම ගාලවල ඇරියම. එයාට උත්තර දී ගන්න බෑ. ඒක එමන් කිව්වේ මිනිමරුවත් එක මොන කතාවද? මිනිමරුමකට සම්බන්ධ වෙච්ච පාලිත සිරිවර්ධනත් එක්ක අපිට මොකද කතාව? මාවෙනැල්ල සිටියේ. මාවෙනැල්ල එයාට කිසිම දෙයක් බාර දීලා තිබුණේ නැහැ පොලිස්පතිතුමා. ඒක එයා ඔප්පු වුණා. මමයි ජනාධිපති කොමිෂමේ ප්‍රශ්න කෙරුවේ එයා. මම ඇහුවා ඔබතුමාට ඇයි මාවෙනැල්ල සිටියේදී බුදු පිළිමේ කඩපු වෙලාවේ ඔබතුමා DIG එතන ඇයි ඔයාට බාර දුන්නේ නැහැ කියලා කියනකොට එතුමාට කට උතර නැහැ. එතකොට ඔබතුමා ඉන්ටර්ඩික් කරලා හිටියේ මොකටද කියලා මං ඇහුවා පොලිසියේ. ඇයි ඉන්ටර්ඩික් කරලා තිබ්බේ කියලා ඇහුවා. ඇයි ඔයා වෙනුවෙන් නිතර මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව කතා කරන්න කියලා ඇහුවා. ඒකෙන් සම්බන්ධතාවය මං ඇති කරලා පෙන්නුවා පෝට්ටුවයි පාලිත සිරිවර්ධන කියලා එකයි කියන එක මං ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් මේවා අපි පුළුවන් විදිහට තනියම ගිහිල්ලා කරලා තියෙන්නේ. විමල් වීරවංශ ගෝත්‍රය දන්නේ නැත්තම් පිං ගෝත්‍රය. මේ වගේ පිං ගෝත්‍රය අනුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන අනුන්ගේ කෑම බීම කාගෙන ජීවත් වෙන ඇඟ අදාගෙන ඉන්න පිංගෝත්‍රය තමයි අනුන්ට කියන්නේ. ත්‍රස්තවාදී තවත් ත්‍රස්තවාදීක අඳුරගනි කියලා කියනවා. ඒ වගේ තත්වයක්. මේ පාස්කු ඉරිදා ප්‍රශ්නේ ගැන කතා කරනවා. තවමත් වැඩ ඉවර නැහැ. 88 දෙනෙක් ඇතුළේ ඉන්නවා. හොඳ මිනිහයි නරක මිනිහයි ඔක්කොම ඉන්නවා. හිජාස් ඉස්බුල්ලා මහත්මයා අරගෙන තියෙනවා ඇතුළේ. හා ඒකට ට්‍රේනින් දෙන්න ගියා කියලා පොඩි ළමයින්ගෙන් ගත්තාම ඒක චෙක් කරන්න කියලා ඒකේ ඇෆිඩවිට ගන්න ගියා කියලා අර බොරල්ල පල්ලියේ ඉන්න මේ ට්‍රස්ටි කෙනෙක්වත් ඇරස් කරලා තියාගෙන ඉන්නවා තවමත්. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි අද මේ රට තුල ඇති වෙන්නේ.